Linux පාවිච්චි කළොත් අපිට ලැබෙන වාසි 10ක්. මොකද මේ Linux කියන්නේ? Linux කියන්නේ Windows වගේම computer operating system එක. ඉතින් Linux වල තියෙන වාසි හා අවාසි ගැන අපි මේ වීඩියෝ එකෙන් බලමු. වාසි වලට කලින් අපි බලමු Linux වල තියෙන ගැටලු ටිකක්. Linux වලට ගොඩක් games වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඔයා game ගහන කෙනෙක් නම් Linux ඔයාට හරියන එකක් නැහැ. අනිත් එක තමයි Windows වලදී අපි පාවිච්චි කරන ගොඩක් softwares Linux වලට වැඩ නැහැ. අපි හැමෝම පාවිච්චි කරන Photoshop, Word, Excel, PowerPoint වගේ software එමත් Linux වලට වැඩ නැහැ. ඒ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් නොමිලේ දෙන නියම softwares තියෙනවා Linux වලට. මම මේ videos හදන්න, photo edit කරන්න, audio edit කරන්න වගේ පාවිච්චි කරන්නේ Linux operating system එක. ඉතින් Linux වල තියෙන softwares වලින් තමයි මම මේ videos හැම එකක්ම හදන්නේ. දැන් අපි බලමු වාසි ගැන. 1. Linux operating system එක ගොඩක් speed. ඒ කිව්වේ Windows තරම් Linux වලට CPU, graphic, storage, RAM එහෙම ඕනි වෙන්නේ නැහැ. ඒ වගේම Linux වලට virus guard, ඒ කිව්වේ antivirus softwares ඕනි වෙන්නේත් නැහැ. වැඩ කරන්නේ නැති software එමත් background එකේ run වෙන්නේ නැහැ Linux වල. ඉතින් මේ වගේ හේතු හින්දා Linux පාවිච්චි කරනකොට අපේ computer එක slow වෙන්නේ නැතුව අපේ වැඩ ටික ගොඩාක් ස්මූත් කරගන්න පුළුවන් Linux පාවිච්චි කරලා. 2. අලුත් computers වලට වගේම පරණ computers වලටත් Linux නියමයි. පරණ computers වල Windows operating system එක පාවිච්චි කරන්න අමාරුයි. ඒත් බය වෙන දෙයක් නෑ. අලු 10ක් පරණ computer එකකට වුණත් Linux දාගෙන අපිට ඒකෙන් වැඩක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ටිකක් පරණ computer එකක් තියෙනවනම් ඔයා පාවිච්චි කරන්නේ නැති computer එකක් තියෙනවනම් ඒකට ටිකක් පරණ computers වලට මාතුබු Linux operating system එකක් දාගෙන ඔයාට ඒ computer එකිනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ ෆොටෝ එකේ තියෙන්නේ ඒ වගේ ටික පරණ computers වලට මාතුබු Linux operating system ටිකක්. 3. ඔයාගේ computer එකට අවශ්‍ය කරන හැම drivers එකක්ම Linux වලට install කරලාමයි එන්නේ. ඒ කිව්වේ USB drivers, network drivers, mouse, audio drivers, graphic drivers. ඉතින් මේ වගේ ඔය computer එකේ තියෙන උපාංග වලට අවශ්‍ය හැම drivers එකක්ම Linux වලට install කරලාමයි එන්නේ. ඒ නිසා ඔයාගේ computer එකට Linux install කරපු ගමන්ම ඔයාගේ වැඩ ටික කරන්න පටන් ගන්න පුළුවන්. drivers ගැන වද වෙන්න තියක් නැහැ. මොකද drivers දැන්ටමත් Linux වලට install වෙලාමයි තියෙන්නේ. ඉතින් ඒක ගොඩාක් ලොකු ආසියක්. 4. ඔය දන්නවද වැඩක්? Linux වලදී virus guard ඕනි නැහැ. ඒ කියන්නේ Linux පාවිච්චි කරන කවුරුත් virus guard පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේකට හේතුව තමයි Linux කියන්නේ ගොඩක් ආරක්ෂිත විදියට හදපු computer operating system එකක්. ඒ නිසා අපිට virus guard පාවිච්චි කරන්න ඕනේ නැහැ. virus guard Linux වලට ඕනේ නැති හින්දා computer එකේ RAM එක CPU එකේ එහෙම ඉතුරුයි. ඉතින් ඒ වගේම virus guard එකක් මිලදී ගන්න යන සල්ලිත් අපිට ඉතුරුයි. ඔයාලා මේ වීඩියෝ එක මෙතන යටදී subscribe button එක touch කරන්න please. 5. Linux operating system එක නොමිලේ. Linux වල තියෙන හැම software එකක්ම වාගේ නොමිලේ. virus guard ඕනෙත් නැහැ. ඉතින් මේ වගේ හේතු හින්දා ඔයාගේ computer එකකින් කරන වැඩ ටික ඔක්කොම නොමිලේ කරගන්න පුළුවන් ඔයා Linux පාවිච්චි කරන්න පුරුදුනොත්. 6. අනික තමයි Linux update කරන හරිම ලේසි. ඒ වගේම Windows operating system එකේ වගේ auto update වෙන්නෙත් නැහැ. අපිට කැමති නම් විතරයි Linux operating system එක update කරන්න තියෙන්නේ. අනික් වාසිය තමයි Linux update වෙද්දී අපි install කරලා තියෙන හැම software එකකම update ආවිලාද කියලා බලලා ඊවත් update වෙනවා. ඉතින් ඒක ගොඩාක් ලොකු වාසියක්. 7. Linux වල softwares install කරන්න හරිම ලේසි. ඒ වගේම තියෙන ලොකුම වාසිය තමයි Linux වලට තියෙන හැම software එකක්ම වාගේ නොමිලේ අපිට free download කරලා පාවිච්චි ගන්න පුළුවන්. ඒ වගේම අපි install කරපු softwares uninstall කරන්නත් හරිම ලේසි.
මේ තියෙන්නේ ලිනක්ස් වලට වැඩ කරන නියම සොෆ්ට්වෙයාර්ස් ටිකක්. ඔයල් දන්නවද ලෝකෙ තියෙන ලස්සනම ඔපරේටින් සිස්ටම් එක ලිනක්ස් කියලා? ලස්සන කියන එක එකිනෙකාට වෙනස් වෙනවා. ඔයාට කැමති විදියට ලිනක්ස් වල ඉන්ටර්ෆේස් එක වෙනස් කරන්න, ඔයා කැමති තීම්ස්, කලර්ස්, අයිකන්ස් දාලා ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එක ඔයාට කැමති විදියට ලස්සන කරලා ගන්න ඔයාට විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ලිනක්ස් වැඩි කම්පියුටර් එක ෂෝ වෙන්නේ නැහැ. Windows operating system එකේ නැති ගොඩක් වැඩ කෑලි Linux වල තියෙනවා. වෛරස් ඇවිත් ඔය Linux computer එකේ තියෙන හැමදේම විනාශ වෙලා යන්න තියෙන chance එක හරිම අඩුයි. computer එක off කරන්න නැතුව දවස් ගාණක් වැඩ කරත් computer එක slow වෙන්නේ නැතුව අපි වැඩ ටික කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ හේතුවින්ද ඔයා computer එකෙන් කරන වැඩ ටික ගොඩක් ඉක්මනට ගොඩක් හොඳට කරගන්න Linux ඔයාට උදව් කරයි. මේ තියෙන්නේ අන්තිමේක. ඉපදුන දවසින අපි Windows operating system එකනේ පාවිච්චි කළේ. ඒ නිසා එකපාරටම Linux වලට මාරෙන්න අමාරුයි. මොකද අපි හැම වෙලේම බලන්නේ අපි දන්න දේ කරගෙන ඉන්නනේ. අලුතෙන් දෙයක් try කරන්න හරිම කම්මැලි. ඒ නිසා ඔයා පාවිච්චි කරන්නේ Windowsද Linuxද කියන එක තීරණය කරන එක ඔයාට බාරයි. මෙතන වීඩියෝ එක ඉවරයි. අතදීම ලින්ක් එක ඊළඟ වීඩියෝ එක කැමතිනම් ගිහින් බලන්න. බයි.